දැන් අපි කවුරුත් දන්නවා එක පැත්තකින් ඡන්දෙකට කිට්ටු වෙලා තියෙනවා. සැකයක් තියෙනවද නැද්ද කියලා. ඡන්දෙ තියෙද නැද්ද? ආණ්ඩුව උත්සාහ කරනවා. ඒගොල්ලන්ට දැන් පෙනෙමින් තිබෙනවා වේගයෙන් ඒගොල්ලන්ගේ දේශපාලන ජනප්‍රියතාවය කඩා වැටෙමින් තිබෙන බව. මේ රටේ ජනතාව ජාතික ජනබල වේගයේ වටා වේගයෙන් රොදමෙදමින් තිබෙන බව. එනිසා මොකද කරන්නේ? විවිධ දේවල් උත්සාහ කරනවා. ඡන්දේ පාර්ලිමේන්තු ඡන්දේ තියෙනවා කියලා උත්සාහ කරනවා. ආය ජනාධිපති ඡන්දේ තියෙනවා කියලා උත්සාහ කරනවා. ආය නිකන් දෙකම නොතිය යන්න පුළුවන්ද කියලා උත්සාහ කරනවා. ඔම උත්සාහන් තිබ ඉතිහාසය 1980 ගණන් වල මුල පාර්ලිමේන්තු මහමැතිවරණ තියන්න තිබ්බා. පාර්ලිමේන්තු මහමැතිවරණ තිබ්බේ නෑ. ජනතාව පාර්ලිමේන්තු තෝරාගත්තේ අවුරුදු 5කට. හැබැයි ජේ.ආර්. ජයවර්ධන කරපු දේ තමයි මොකද්ද? ඒ 5 10 කරගත්තා. හැබැයි ඒ වෙලාවේ බලේ හිටියේ ජේ.ආර්. ජයවර්ධන. ඒ වෙලාවේ යම් ප්‍රමාණයකට එක්සත් ජාතික පක්ෂයේ ශක්තිමත් ව්‍යාපාරය. මේ රටේ තරුණ ප්‍රජාව ඒ තරම් දේශපාලනට උනන්දු වෙන දක්වපු කාලයක්. Facebook නේද, සමාජ මාධ්‍ය විශාලස ප්‍රචලිත වෙලා නැති කාලයක්. ඒ නිසා ජේ.ආර්. ජයවර්ධනට මේ වැඩේ කරන්න පුළුවන්කම තිබුණා. දැන් බෑනත් කල්පනා කරනවා ඒක කරන්න පුළුවන් වෙයි කියලා. රණි පුළුවන්ද? බෑ. එක්සත් ජාතික පක්ෂය කියලා නමක් තිබ්බට පක්ෂයක් නැහැ. තියෙනවා. කවුරු හරි යාළු ඉන්නවද අපි UMP කාර්යෝ කියන? හම්බෙනවද? නැහැ නේද? එනිසා එක්සත් ජාතික පක්ෂය කියලා පක්ෂිකුත් නැහැ. ඊළඟ ගත්තොත් ජනතාවගේ කැමැත්තක් ඇත්තෙත් නැහැ. ඊළඟ ගත්තොත් තරුණ පරම්පරාව පරම්පරාව මාමගේ කාලයට වඩා අවදි වෙලත් ඉන්නේ. ඊළඟ ගත්තොත් තරුණ පරම්පරාව මැදිහත් වෙලා පාලකයන් පළවය හැරලා තියෙන්නේ අවුරුද්දකට 20කට කලින්. මතකද නේද? එන්සා රනිල් වික්‍රමසිංහ මොන දහංගට ගහන්න උත්සාහ කරත් ඒ වැඩේ කරන්න බෑ. සාහතික වශයෙන් මැතිවරණේ පවත්වන්න සිද්ධ වෙනවා. හරිද? එහෙනම් දැන් අපිට තියෙන වැඩක් මොකද්ද? ඉතාමත් වැදගත් පන්නේ බලේ හුවමාරු වීම සඳහා ඡන්දයක් වෙනවා. දැන් මෙතන ඉන්න තරුණ දුවා දරුවන්ට ගොඩක් අතීතයේ මතක නොවුණාට ටිකක් ඈත අතීතයට ගියොත් මේම ඡන්දවලින් ආණ්ඩු මාරු වෙලා තියෙනවා. මාරු වෙලා තියෙනවා. 77 ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනකොට UNP ආණ්ඩුව ආවා. නේද? 94 UNP ආණ්ඩුව වෙනකොට ශ්‍රී ලංකා ආණ්ඩුව ආවා. 2001 ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනකොට UNP ආණ්ඩුව ආවා. 2004 ශ්‍රී ලංකා ආණ්ඩුව ආවා UNP ආණ්ඩුව වෙනුවෙන්. 15 හයිබ්‍රිඩ් ආණ්ඩුවක් ආවා. රනිල් මෛත්‍රී දෙමුහුන් ආණ්ඩුව ආවා. 19 ගෝටගේ ආණ්ඩුව ආවා. ඒකෙන් මොකද්ද? ඡන්ද තියලා තියෙනවා. ඡන්දවලින් ආණ්ඩු මාරු වෙලා තියෙනවා. ඡන්ද තිබ්බා. ඡන්දවලින් ආණ්ඩු මාරු වුණා. හැබැයි ඡන්ද තියලා ආණ්ඩු මාරු වුණාට රටේ ජනතාවගේ ජීවිතේ මාරුුනේ නැහැ. පරණ දුක වේදනාවම තමයි රටේ ජනතාවට. මහජනයාගේ දේපොළ හොරකම් කරන එක ඒක මාරුුනෙත් නැහැ. මාරුුනේ මොකද්ද? හොරකම් කරන ටීම් එක නේද? මහින්දගේ ආණ්ඩුව නම් බැසිල්, රනිල්ගේ ආණ්ඩුව නම් රවි. ඔච්චරයි නේද? ඒ කියන්නේ හොරකම් කරන ටීම් එක මාරුුනේ. නීතිය බිඳවට්ටන එක මාරුුනේ නේ නේද? මහින්දගේ ආණ්ඩුවේ ප්‍රබලයේ නීතියට යටත් උනෙත් නැහැ. රනිල්ගේ ආණ්ඩුවේ ප්‍රබලයේ නීතියට යටත් උනෙත් නැහැ. පාරම්පරික පෞල් දේශපාලනේ ඒක වෙනස් උනෙත් නැහැ.
ජේ.ආර්.ගේ බෑන විදියට රනිල් වෙනවා නේද? පේමදාසගේ පුතා විදියට සජිත් වෙනවා. මේ පැත්තෙන් මහින්දගේ මල්ලි විදියට ගෝඨා වෙනවා. මහින්දගේ පුතා විදියට නාමල් වෙනවා. එනවනේ. ඒක නම් කියලා ඉවර කරන්න හම්බෙන්නේ නැත්නේ. නේද? මල්ලි මල්ලි පුතයි විතරයි නේ විතරක් නෙවෙයි නේද? ඔක්කොම එන්න පටන් ගත්තා. එඳ මේ පෞල් දේශපාලන වෙනස් වුනෙත් නැහැ. විකුණන එක වෙනස් වුනෙත් නැහැ. හරි. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව වතු ටික විකුණනවා. පේස කර්මාන්සල විකුණනවා. චන්ද්‍රිකාගේ ආණ්ඩුව අඹේවල ගොවිපල විකුණනවා. චන්ද්‍රිකාගේ ආණ්ඩුව නේද සෙල් සමාගම විකුණනවා. එයා ලංකා එක විකුණනවා. විකුණන එක මාරුනෙත් නැහැ. ඒ ආණ්ඩු නියෝජනය කරන කට්ටිය ඒගොල්ලොත් ඒ තරම්ම මාරුනෙත් නැහැ. දැන් හිතන්නකෝ 2010 චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙත් ඇමති මහින්ද අමරවීර. 2005 මහින්දගේ ආණ්ඩුවෙත් ඇමති මහින්ද අමරවීර. 2015 මෛත්‍රීගේ ආණ්ඩුවෙත් ඇමති මහින්ද අමරවීර. 2019 ගෝඨගේ ආණ්ඩුවෙත් ඇමති මහින්ද අමරවීර. 2022 රනිල්ගේ ආණ්ඩුවෙත් ඇමති මහින්ද අමරවීර. මිනිහා මීයේ පෙරේද අම්බලන්තොට රැස්වීමක් තියලා කියනවා මිනිය හැමදාමත් ගන්න පැත්ත දිනනවලු කිව නේද? ගන්න පැත්ත දිනනව නෙවෙයි දිනන පැත්තට පණිනවා. හරිද? මිනිය ඊය මන්ද කරැසීම කියනවා හැමදාමත් එයා ගන්න පැත්ත තමයි දිනුවේ. හැමදාමත් එයා දිනන පැත්තට පැන්නේ නැද්ද? නෙවෙයි මොකද කියන්නේ? දෙ වෙනස්ුනේ නෑනේ. නේද? දැන් හිතන්නකො GLP රිස් හිටුවා. නේද? GLP රිස් චන්ද්‍රිකාගේ ආණ්ඩු යමති. 2001 ආපු මහින්දගේ රනිල්ගේ ආණ්ඩු යමති. 2005 ආපු මහින්දගේ ආණ්ඩු යමති. 2015 මෛත්‍රීගේ ආණ්ඩුවේ ඇමති උනේ නැහැ. මිනිහට පාර්ලිමේන්තු වෙන්න බැරි වුණා. ආවනම් ඇමති. ඊළඟ ගෝඨගේ ආණ්ඩුවේ ඇමති. පොහොට්ටුවේ සභාපති. දැන් සජිත්ගේ උපදේශක. බැරි වෙලාවත් ආවොත් ඒ ආණ්ඩුවෙත් ඇමති. මොකද වෙලා තියෙන්නේ? දීර්ඝ කාල ආණ්ඩු මාරු කරාට ඇත්ත මාරුවක් සිද්ධ වෙලා නැහැ. ප්‍රතිපත්ති මාරු වෙලා නැහැ. දේශපාලන සංස්කෘතිය මාරු වෙලා නැහැ. ආර්ථික ක්‍රමවේදය මාරු වෙලා නැහැ. පෞල් සංස්ථා වලින් මාරු වෙලා නැහැ නේද? ඒ නිසා ජනතාව මාරු කරනවා කියලා ආණ්ඩු හැදුවට මාරු වෙලා නැහැ. දැන් මොකද කරන්නේ? දැන් අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා ලංකාවේ පළමු වතාවට සැබවින්ම මාරුවීමක් කිරීම සඳහා අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. හොඳ අවස්ථාවක්. හරිද? ඒක එහෙමම එන්නේ නැහැ. හොඳේ. එහෙම අවස්ථාවක් කියන එම නිකම් පොරබැදුවට ඇඟේ හයියට එන්නේ නැහැ. සාමාන්‍ය දේශපාලන හුවමාරුව වෙනවා. ඇත්තට ඒක මාරු නෙවෙයි හුවමාරු. නේද? ඒවා මාරු වීම නෙවෙයි හුව මාරු වීම. මොනවද? මහින්දගෙන් මෛත්‍රීට, මෛත්‍රීගෙන් ගෝඨාභයට, ගෝඨාභයගෙන් රනිල්ට හුව මාරු වීම. නේද? ටික කාලයකට මචං උඹ මේක තියාගනි. අන්න ඒ වගේ ඒවා. මං දැන් අවුරුදු 10ක් හිටියට පොඩ්ඩක් මෛත්‍රී පොඩි රවුමක් දාලා එන්න ජනාධිපති පුටුව පැත්තේ. අන්න ඒ වගේ හුව මාරු වීම. හැබැයි ලොකු ප්‍රබල දේශපාලන වෙනස් වීම වෙන්නේ ඉතාමත් තීරණාත්මක අවස්ථාවල. දැන් අපි වැළුවොත් අපි 94 චන්දන තරඟ වැදුණා. එහෙම මාරුුනේ නැහැ. නේද? හම්බන්තොට දිස්ත්‍රික්කෙන් ගලප්පත්තිය අයිය විතරක් ආවා. ඔච්චර. හරිද? 2010 එහෙම මාරුුනේ නැහැ. ඒගොල්ලෝ අතර තමයි ගියේ. නේද? පහුගිය මැතිවරණ ඉතිහාසෙම ඒගොල්ලෝ අතර ගියේ. හැබැයි අපි ඒ තරඟ වදිනවා. 6 දෙනයි තරඟ වදිනවා. 3 දෙනයි තරඟ වදිනවා. වැදුනේ නැද්ද? 3යි අත්තරින්නේ. ඇයි? දේශපාලනයේ අවස්ථාවක් එනවා බලය අත්පත් කරගන්න පුළුවන්.
අපි වගේ ව්‍යාපාරවල වගකීම සහ අපි වගේ ව්‍යාපාරවල තියෙන බැඳීම තමයි ඒ තත්ත්වේ එනකන් අල්ලගෙන ඉන්න එක. දැන් අපි මොකද කරලා තියෙන පහුගිය කාලේ? අපි දන්නවා මේක වෙනස් කිරීම සඳහා තත්ත්වයක් එනවා. මේ තත්ත්වේ එනකන් අල්ලගෙන ඉන්න උනා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් සැබවින්ම බලය අපපත් කර ගැනීම සඳහා තත්ත්වේ ඇවිල්ලා තියෙනවා. මෙච්චර කල් මොකද කරේ? තත්ත්වේ එනකන් අල්ලගෙන හිටියා. දැන් මොකද කරන්න උනා? තත්ත්වේ ඇවිල්ලා තියෙනවා අත්තරින්න බෑ සහතික වශයෙන් බලය මාරු කරගත යුතුයි බලය ගත යුතුයි. නේද? එහෙම දැන් තත්ත්වයක් නැද්ද? එහෙම තත්ත්වයක් නැද්ද? එහෙම තත්ත්වයක් තියෙනවා දැන්. විශේෂයෙන්ම මේ හම්බන්තොට මතකද? මේ හම්බන්තොට පෞල් සංස්ථාවක් මුළු මනින්ම එහා පැත්තේ ගෙදර හොඳේ. වැඩි ඈතක දෙවි නේද? එහා පැත්තේ ගෙදර පෞල් සංස්ථාවක් විසින් යටපත් කරගෙන හිටියා. හැබැයි මොකද වුනේ? ඒගොල්ල බලසිතිය මෙලුව කොහොමද? සීයා, තාත්තා, පුතා, මුණුබුරා මෙහෙමයි බලසිතිය මෙල්ලලා තිබ්බේ. මේ ළඟදී නාමල් රාජපක්ෂ කිව්වා ඒගොල්ලන්ගේ පෞල් දේශපාලන ඉතිහාසයට අවුරුදු 98යි. ලේසි නෑ. ඒ කියන්නේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඉඳලා අවුරුදු 98ක දේශපාලන පරම්පරාවක් ලු ඒගොල්ලෝ. දැන් මොකද වෙලා තියෙන්නේ? සෙන්චරිය ගහන්න බලන් හිටියේ. මොකද උනේ? ජනතාව පීඩාවට පත් කරා. ජනතාවගේ ඉවසීමේ සීමාව පැන්නා. ජනතාව පාරට බැස්සා. මොකද උනේ? පාලකයන්ට පාලනේ දාලා යන්න උනා. ඉස්සර එහෙම උනේ නෑ. විශේෂ තත්ත්වයක්. බලය මාරු කර ගැනීම සඳහා එක් දේශපාලන කඳවුරක් මුළුමනින්ම ජනතාව විසින් පළවා හරපු තත්ත්වයක්. එකක් නෙවෙයි, මෑත ඉතිහාස ලෝකේ එහෙම කොහෙවත් වෙලා නැහැ. හරිද? ජනතාව පාරට බහැලා, තරුණ තරුණියන් පාරට බහැලා, ගෝල්පේස් පිටරිය වාඩි වෙලා, මේ තංගල්ල බෝගහයටත් හිටියේ නේද? නේද? වාඩි වෙලා මොකද කරේ? මේ රටේ ජනතාව පාලකයා පළව හැරියා. පළව හැරලා දැන් ආයේ මොකද වෙන්නේ? වාරුවෙන් වේදිකාවේ පඩිපෙළ නැඟ නැඟ කියනවා පොහොට්ටුව පිපිදේ. හරිද? පොහොට්ටුව පිපිදේ නෙවෙයි, එයාටත් ඕන නෙවිල්ගේ මුක්කුව. නෙවිල් නෙවිල් ආරක්ෂකය. එයාගේ මුක්කුවෙන් තමයි නංගන්නේ. හරිද? මම මේ කියන්නේ. එනිසා මොකද වෙලා තියෙන්නේ? මන්දක මේ ළඟදී දේශපාලන විචාරකයෙක් කියලා තියෙනවා. වේගෙන්ම පිපුණා, වේගෙන්ම පරවුණා. ඒකත් ඇත්ත නේද? වේගෙන්ම පිපුණා, වේගෙන්ම පරවුණා. දැන් දේශපාලන කඳවුර අවසන් වෙලා තියෙන්නේ. ඒ විතරක්ද? ජනතාවට තව දුරටත් මේ විදිහට ජීවත් වෙන්න බෑ. ගොවිතැන් කරන ජනතාවට වෙනද වගේ ගොවිතැනේ ආදායම අරගෙන ජීවත් වෙන්න බෑ. අමාරුයි. ව්‍යාපාරිකයට වෙනද වගේ බිස්නස් එකක් කරලා බැංකුවේ ණය ටික ගෙවා ගන්න බෑ. අමාරුයි. ධීවරයට වෙනද වගේ මුහුදියන්නත් බෑ. මුහුදු ගිහලා ලබන ආදායමෙන් ජීවත් වෙන්නත් බෑ. තරුණ තරුණියන්ට රස්සාවක් හොයා ගන්නත් බෑ. රට අත්හැරලා යන්නත් වෙලා තියෙනවා. ඒකට මොකද්ද? ජනතාවට ජීවත් වෙන්නත් අමාරුයි. වෙනස් වෙන්න ඕන තත්ත්වයක්. පාලකයාත් අමාරුවෙන්, පාලකයාත් අමාරුවෙන් ඉන්නේ හොඳේ. එන අපිට වගේ අමාරු නෙමෙයි ඒගොල්ලන්ට තියෙන වෙන වෙනම ಜಾති අමාරු. ඒගොල්ලෝ අමාරුවෙන්, ජනතාවත් අමාරුවෙන්. ජනතාවට තියෙන්නේ ජීවත් වීම පිළිබඳ අමාරු. තරුණ තරුණියන්ට තියෙන්නේ තමන්ගේ අනාගතය අහිමි වීම පිළිබඳ අමාරුව. නේද? ඒගොල්ලන්ට තියෙන්නේ බලය අහිමි වීම පිළිබඳ අමාරුව. එම අමාරුවක් තියෙනවා. ලේසි නැව hina වෙලා හිටියටද ඔය TV එකට hina වෙන්නේ? ඇත්ත ගත්තොත් පපුවේ ගිනි කන්දක් ඇති හොඳේ නැද්ද? ඇයි රැස්වලල දාගෙන හිටියේ? මේ තංගල්ලට එනකොට මම හිතන්නේ කටවුට් තිබ්බු තැන නේ, නොතිබුණු තැනක් නෑ. මතකද නේද? ඒක උපන්දිනයට සුබපතලා තිබ්බ මතකද පොකුයි කාලේ නේද? එක්ක මලයාගේ උපන්දිනයට සුබපතන, එක්ක තාත්තගේ උපන්දිනයට සුබපතන, එක්ක පුතන්ඩියගේ උපන්දිනයට සුබපතන. මේ සම්බ මේ ඔර්ලොස් කරේ මට මතකයි. තිබ්බ නේද මෙතන? දැන් කොච්චර අමාරුවකින් ඇත්ද? ජනතාව තමන්ගේ ජීවත් වීම පිළිබඳ අමාරුවකින් ඉන්නවා.
පාලකයා බලය අහිමි වීම පිළිබඳව හිතේ අමාරුවකින් ඉන්නවා. ලේසි නේද? දැන් මොකද වෙලා තියෙන්නේ නේද? ඉතාමත් හොඳ අවස්ථාවක් ලැබිලා තිබෙනවා බලය අත්පත් කර ගැනීම සඳහා. ජාතික ජන බලවේගයේ ගොඩනගලා තියෙනවා, විශාල ව්‍යාපාරයක් බවට පත් වෙලා තිබෙනවා, කොට්ටාස සභා හදලා තියෙනවා, ප්‍රබලතම තරුණ ව්‍යාපාරය ගොඩනගමින් තිබෙනවා. එමනේ නේද? ඔගොල්ලෝ අත්තරින්න දාවේ මෙතන නිකන් නිකන් සින්දුවක් අහලා යම් වගේ දාවේ නෑනේ. මේ වැඩේ වෙනස් කරනවා කියලා ස්ථීර අධිෂ්ඨානකින් ආවේ. එමනේ මේ වෙනස් කරනවා.